අයිබෝන් සමට කලින් රටේ ලෝකයේ සියලුම තොරතුරු රටට කියන්නට අපි සූදානම්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන්නේ මම උදේෂානිඩ මේ ගෙදර. ප්‍රථම නවදහනය සිරස්තල වෙත. අදත් කොළඹින් කොරෝනා රෝගීන් හමු වෙයි. පොළොන්නරුවේ ගම් 12ක් හුදකලා වෙයි. අනුරාධපුර ළංගම ඩිපෝව යථා තත්ත්වයට. PCR පරීක්ෂණ 10 දක්වා වැඩි කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය. දිගින් දිගටම මාධ්‍ය සිදු කළ අනාවරණයන් පළදරයි. ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු දිවයිනට. පාර්ලිමේන්තුව යලි කැඳවා අර්බුදයක් ඇති කිරීමට මම සූදානම් නැහැ. හිටපු කතානායක කියයි. පාර්ලිමේන්තුව යලි කැඳවිය හැක්කේ ජනපතිට පමණයි. ඩිලන් පවසයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය වහාම ජනතාවට ලබා දෙන්න. සජිත් රජීට කියයි. අගමැති අන්තර්ජාලය ඔස්සේ යුනෙස්කෝ රටවල් සමග සාකච්ඡාවක. අදත් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මෙවන විට ශ්‍රී ලංකාව COVID-19 වෛරසයේ ප්‍රථම රෝගියා හමු වී 6වන සතිය ගමන් කරමින් පවතින මොහොතේදී අද දවසේදීත් රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදින වූ තවත් රෝගීන් 5 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දින වෛරසය ආසාදින වී ඇති බවට තහවුරු වී නාවික සෙබලා පදිංචිව සිටි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙන්නේ. COVID-19 වෛරසය ආසාදින වූ නාවික හමුදා සෙබලකු පිළිබඳව ඊයේ දින තොරතුරු අනාවරණය වීමත් සමග ඔහු පදිංචිව සිටි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. එසේම ඔහු වාසය කළ පොළොන්නරුව පෝමාටිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මෙම නාවික හමුදා සෙබලා වැලිසර නාවික හමුදා කඳ උරේ සිට නිවාඩු ලබා පසුගිය 17 වනදා සිය නිවස වෙත පැමිණ තිබූ අතර ඔහු සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ පිරිස හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යමණ්ඩාර මහතා සඳහන් කළේ. නාවික හමුදාගේ වැලිසර නාවික හමුදා කඳ උරට අනුව සේවය කරපු පුරණ උපදේශක පදිංචි පුද්ගලයෙක් නාඩු සිටියේදී ඔහුට निरोधा මෙයතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝවේ රියදුරෙකු ඊයේ දින වෛරසය ආසාදිනිය වූ බවට තහවුරු වූ අදාළ නාවික හමුදා සෙබලා සමග සමීපව ඇසුරු කළ බවට වාර්තා වීමත් සමග අනුරාධපුර ඩිපෝවේ කටයුතු අද පෙරවරුවේ නවතා දමා තිබුණා. කෙසේ වෙතත් පසුව අනාවරණය වුණේ අදාළ රියදුරු එම නාවික හමුදා සෙබලා සමග සමීප ඇසුරක් පවත්වා නොමැති බවයි. ඉන්නතුරුව අනුරාධපුර ඩිපෝවේ කටයුතු අද පස්වරුව වන විට විෂපීජ හරණය කර යථා තත්ත්වයට පත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. රෝග ස්පර්ශක ඉතිහාසය තදින්ම අධ්‍යයනය කරලා සොයා බැලුවා. එම ඉතිහාසය ගත්තට පස්සේ අපිට වැටහුණා ඒ රෝගී වුණ නාගි බටයත් සම කිසිදු රෝග ස්පර්ශකයක් මෙම රියදුරාට සිදු වෙලා නැහැ කියන එක තහවුරු කරගත්තා. ඒක නිසා අනුරාධපුර ඩිපෝව සාමාන්‍ය පරිදි කටයුතු කරන්න හැකියාව දැන් තියෙනවා. කිසිම බලවීමට අවශ්‍යතාවයක් නැහැ. එම රියදුරාට ජීවත් වෙන ගම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරිසර යටතේ දින 14ක් සිටීමට අපි උපදෙස් දීලා සිදු කරා. මේ අතර ඊයේ දින වෛරසය ආසාදිනිය වූ බවට තහවුරු වූ පුද්ගලින් අතුරින් පුද්ගලින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තවත් පුද්ගලින් 7 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින කෙසල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් අනෙක් ආසාදිතයා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින ජායල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. මේ අතර PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වල සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
PCR පරීක්ෂණ කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට තීරණය කිරීමෙන් පසුව ආසිරි රෝහල, නවලෝක රෝහල, ඩර්න්ස් රෝහල සහ ලංකා රෝහල එකඟතාවයේ පලකනු ලැබුවා අප විසින් ලබා දෙන සෑම්පල් PCR පරීක්ෂණයට ලක් කරලා ප්‍රතිඵල ලබා දීමට ඔවුන්ගේ පරීක්ෂණාගාර පාවිච්චි කරමු. මෙම PCR පරීක්ෂණය ලංකාවේ පළමුවෙන්ම සිදු කරනු ලැබුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පමණයි. ඉන්පසුව ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. එනිසා මෙම PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය කාණ්ඩ සඳහා ඉතාම විද්‍යාත්මක ක්‍රමවේදයකට රෝගීන් අඳුනා ගැනීම සඳහා මෙම කටයුතු අපි තවදුරටත් පුළුල් කරමින් කටයුතු කරන බව සඳහන් කරන්නට අවශ්‍යයි. එය 90 දිනකට PCR පරීක්ෂණ දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර මෙම රෝහල් සමග පුළුල්ව සාකච්ඡා කොට COVID-19 වෛරසය පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබා ගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. මේ වන විට ආසාදිතයින් වැඩි දෙනෙකු වාර්තා වී ඇති කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයේ පුත්කලින් 200 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කළා. ये दिने दी भंडारनागमावते प्रदेश वतु आश्रितव इतरव सिटी जनता वगैन हेत दिखा सांपल परीक्षा लभुआ इम सांपल वलिंग अद दिन हतर दिन को कोविड 19 पॉजिटिव विभावट वार्ता भी तिबिनो ये अणु एक विस्तुनवाते रोगी दे दिन एक अणु देख वाते एक रोगी दिशे आवाते एक रोगी दश अद दिन वार्ता भी तिबिनो भंडारनागमावते तिबिन सीएल मुवतु दिन परीक्षा लक्त लभ सीएल मुवतु दिन आसादित्य अमुति भंडारनागमावते संपूर्ण मे आसाद लक्व मेन अपने पैदा पेड़ පරීක්ෂණ අනුව අපිට කියන්න පුළුවන් මේ තත්ත්වය කොතරම් බරපතල තත්ත්වයට යනවද කියන එක අපේ හෙට දිනේ මේ පරීක්ෂාවලින් අනතුරු අපිට ප්‍රකාශ කළට හැකි. කොරෝනා වසංගත හේතුවෙන් ඉන්දියාවේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු යලි මෙරටට රැගෙන ඒම සඳහා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගිය UL 11:45 දරන ගුවන් යානය අද පස්රු 2:36ට පමණ යලි දිවයිනට පැමිණියා. ඉන්දියාවේ සිටවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුහුණ දී ඇති භයානක තත්ත්වය පිළිබඳව මාධ්‍ය දිගින් දිගටම තොරතුරු වාර්තා කරමින් තිබූ පසුබිමක් තුළ රජයේ ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් එම සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙස සිසුන් 101 දෙනෙකු අද විශේෂ ගුවන් යානයකින් දිවයිනට ගෙන්වා ගනු ලැබුවා. කොරෝනා වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වී ඇති පසුබිමක් තුළ වෛරසය මර්ධනය කිරීම සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ මෙරටට පැමිණීමට නියමිත පුවතක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කෙසේ වෙතත් එම වාර්තා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනත් රටවල හමුදාවන් යෙදවීමට අවශ්‍ය නොවන බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ. මේ අතර මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සමාජිකයින් රාජකාරීවල නිරත වීම තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ නිකුත් කර ඇත්තේ මහජන සාමය පවත්වාගෙන යාම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජයේ කින ඇති ආරක්ෂක ක්‍රියාදාමයේ දිගුවක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මැනින වෙළඳපළ පසුගිය දා తాවකාලික වසා දැමීමත් සමග මෙවන් විට පළතුරු හා එළවලු නිෂ්පාදන වෙළඳාම් කටයුතු නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කරනවා. විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවට මතක් කරන්න ඕන කාරණේ තමයි මේ වන විට නාරහෙන් පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ විලඳපොළ විවෘත කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභී අයට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මේ කොරෝනා වසංගතය පාලනය කරන්න කටයුතු කරමින් ඉන්න ආරක්ෂක අංශ මාධ්‍යංශය ඒ වගේම රජයේ නිලධාරීන් ඇතුළු ඒ විවිධ පාර්ශ්වයන් සඳහා පමණයි ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන සිල්ලර විලඳපොළක් හැටියට තිබිච්ච විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට කොළඹ මැනින් විලඳපොළ වහලා තියෙන නිසා ආර්ථික මධ්‍යස්ථානයේ තොග විලඳ ආර්ථික මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරලා අත්‍යවශ්‍ය වශයෙන්ම එළවලු පළතුරු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීම වටපිටාව නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තරඟකාරී මිල ගණන් යටතේ විලඳපොළ තුල ඉතාමත්ම අවම මිලකට කිලෝ එකක තොග මිල ලබා ගන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයට සම්බන්ධ රටවල සංස්කෘතික අමාත්‍යවරුන් සමග අන්තර්ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයකට සහභාගී වී තිබෙනවා. ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වෙති කොවිඩ් 19 වෛරසය හමුවේ සංස්කෘතික ශාස්ත්‍රයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සම්බන්ධ රටවල සංස්කෘතික අමාත්‍යවරුන් අතර සම්මන්ත්‍රණයක් ඊයේ අන්තර්ජාලය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවත්වා තිබෙනවා. Ivan, good afternoon.
from Sri Lanka to my colleagues from around the world. ශ්‍රී ලංකාවට වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවා ඇති. ඒ හේතුවෙන් රටට සැලකිය යුතු ආදායමක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික ක්ෂේත්‍රයේ සහය අප දැඩිව බලාපොරොත්තු වෙනවා. 2018 වසරේ සංචාරක ක්ෂේත්‍රය ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවුවා. අවසනාවකට පසුගිය 2019 වසරේ පාස්කුරිදා ප්‍රහාරය ඇතුළුව මෙම COVID-19 වසංගතය සමග දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට අපට සිදු වුණා. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගුවන්තොටුපළේ සිට රටට පැමිණීම රජය විසින් නවතා දමා තිබෙනවා. අනතුරුව සංචාරක ක්ෂේත්‍රයත් සංස්කෘතික ක්ෂේත්‍රයත් මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වූ විගස දැඩි සෞඛ්‍ය සහ ආරක්ෂණ යාන්ත්‍රණ සහිතව අපගේ සංස්කෘතික සහ ස්වභාවික උරුම සඳහා සංචාර කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් සංස්කෘතික ආයතන වස්තුන් හෝ නැවත ස්ථාන ආරම්භ කෙරෙන්නේ බහුවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වන ලද පූර්ණ ඇගයීමකට පසුවයි. මෙම සංස්කෘතික උරුම ස්ථාන වෙත පැමිණෙන සංචාර යුනෙස්කෝ වැනි ආයතන හා සමග එක්ව සොයා බැලීමට අපි කැමැති මෙම අභියෝගාත්මක වගවානුව එක්ව ජය ගැනීම සඳහා අප සමගේ සාමූහික හා විවිධ සංස්කෘතික උරුමයන් උපකාරී වෙතයි මා විශ්වාස කරනවා. I believe we can use our shared and diverse cultural heritage to help us get through these challenging times together. Thank you. විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබන මෙරට ශිෂ්‍යයින් සහ නව කොරෝනා වෛරස හේතුවෙන් පීඩාවටපත් මෙරට සිටින විශ්ව වෘත්තිකින්ද කොටස් වශයෙන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වන්දර ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමේ. විදේශවල සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයන් ප්‍රථමයෙන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. කොරෝනා වසංගතයට ගොදුරු වෙමින් සිටින රටවල වෘත්තීය කියනු පැමිණීම සඳහා අනේක විද ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කළත් රජය මේ පිළිබඳ ඉතාම වගකීමකින් යුත් ක්‍රියාපිළිවෙතකට තමයි ගමන් කරන්නේ. ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකායේ පිළිවෙත අනුව කොටස් වශයෙන් ගෙනගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට අතිරේකව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ලබන සතියේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විශේෂ වෙබ් අඩවියක් විවෘත කිරීම පිළිබඳ මේ ඊතර සිටින අධ්‍යාපනයේ ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සියලු තොරතුරු අපිට දැනුම් දෙන ලෙස. මොකද පුද්ගලික මට්ටමින් ගිය දරුවෝ පිළිබඳ අපි ළඟ තොරතුරු නැහැ. ලංකාවට ආනයනයේ සීමා කිරීම හරහා ඉදිරි කාලය තුල අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් ලංකාවට පැමිණීම වැළැක්වෙනවා. එහෙම නැත්නම් බදු විශාල ලෙස වැඩි කරලා තිබෙන පසුගිය වසර පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලංකාවේ වගා කළ හැකි අතිවිශාල ප්‍රමාණයක් එළවලු පළතුරු ඇතුළු ද්‍රව්‍ය ලංකාවට ආනයනය කරලා තිබෙනවා. එනිසා අපි මේ කෘෂි කර්මාන්ත ශාස්ත්‍රය ලංකාවේ ජාතික ආර්ථිකයට ලබා දෙන 8% දායකත්වය ඉදිරි වසරවල අවම වශයෙන් 12ක් 13ක ප්‍රමාණය ඉක්මවා යයි කියලා විශ්වාස කරනවා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සහ නෝර්වේ අග්‍රාමාත්‍ය අනා සෝල්බර්ග් මහත්මිය COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විධිමත් හා කඩිනම් පියවර පිළිබඳව ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන් වෙත ලිපි යොමු කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමේ සමාජිකවන් වන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ඇනා සෝල්බර්ග් මහත්මිය COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විධිමත් සහ කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන් දෙපළ වෙත ලිපි යොමු කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික
संघमे उपसभापति दुरे सह आसिया शांतिकर प्रजातांत्रिक संघमे सभापति दुरे धराय वसंगते पालने कुट जनजीवित सामान्य तत्वेट पत्किरीम संदहागत पियवर संबंधेन प्रशंसाव पालकरन विक्रम सिंह महता मे अर्बुदय हेतुवेन पीडावट पत् आर्थिके सह जनजीवित यली नंगवाली मे अभियोगे जयकनीम संदह मर्कल महात्मिय सह सोलबर्ग महात्मिय नायकत्व लबा देन बवट विश्वास पालकरन अतर ओन्गत क्रियामार्ग अन रटवलटद आदर्शक बव सिय लिपि मगिन पेन्वा दी तिबे उपुटा गनीम अवसान අග්‍රාමාත්‍යවරයා සමග කැබිනට් මණ්ඩලයේ සමාජිකින් එකඟතාවයකට පැමිණ ඉදිරියේදී ඔවුන්ගේ මාසික වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය දිනවල රජයේ තීන්දුවක් ගත්ත ඇඳිරි නීතිය ප්‍රදේශ කීපයක ලිහිල් කරා. අපි බස් රථවල යන ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා වුණත් පළවෙනි දවසේම ඔබ දකින්න ඇති සමහර බස් රථවල වැඩි ප්‍රමාණයක් පැමිණියා. ඒ වැඩි ප්‍රමාණයක් පැමිණිලා ඒ අය බැලුවම රාජ්‍ය සේවයටවත් අත්‍යවශ්‍ය සේවාවන් වලටවත් නෙමෙයි වැඩි පිරිසක් පැමිණලා තිබෙන්නේ. මට එක දණකින් කිව්ව කතාව තමයි අපි බස් එකේ නම් ආවා සිග්සැග් ක්‍රමයට. හැබැයි බාර් එකේ ඉන්න උනේ අපිට තොලට තොල තියාගෙන. ඒ තරම් ළඟින් ඉන්න උනා කි. දැන් පෞද්ගලික බස් රථ මේ නීති රීති වලට දුවන්න සමහර කණ්ඩායම් එකඟ නැහැ. සමහර පිරිසක් එකඟ වෙලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කරේ ප්‍රවාහනය සීමිත කරන්න කිය. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමට එහා මේ ප්‍රවාහන කටයුතු සිදු කරන්න එපා කියන ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ අනුව දැන් අපි ළංගම ඩිපෝ වලට මේ වන විට දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශ වල බස් රථ ගමනාගමනය කරනකොට දිස්ත්‍රික්කයේ ඇතුළත පමණක් ගමනාගමනය කරන්නත් ඒ නියෝගය අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික බස් රථ වලිනුත් අපි ඉල්ලීමක් කරා. ඒ අයත් කැමැත්තක් දක්වන්නේ නම් අපි දන්නවා ඒ අයටත් යම් පාඩුවක් විඳ දරා ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවේ ස්වේච්ඡාවෙන්ම වගේ ඉදිරිපත් වෙන්න ඉන්න කණ්ඩායම් ඉන්න නිසා සෞඛ්‍ය විධිවිධාන වලට අනුගත වෙමින් එයාගේ බස් රථ දාමනය කරන්න. මොකද අපි මේ සේවාවන් පවත්වාගෙන යන්නේ සම්පූර්ණ පාඩුවට. දැන් තමත් අපේ පාඩුව ඇඳිරි නීතිය තිබුණු දවස් 28ක කාලේ ගමනාගමන මණ්ඩලයට මුදල් ලැබීමේ යුතු මුදල් අහිමි වීම මිලියන 2128ක් කියලා අපි ගණන් බල්ලා තියෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 420ක ආදායම් අහිමි වීමක් තිබෙනවා. දැන් ඉදිරි දිනවල මේ දුවන කාලේ ඇඳිරි නීතිය ඉවත් වෙලා දුවන කාලෙත් පාඩුව වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැtei කියන එක තමයි අපි හිතන්නේ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. රජයක් විදියට අපි මේ ලාභයේ පාඩුව දරා ගන්න ඕන. අපි සාකච්ඡා කර අග්‍රාමාත්‍යතුමත් සමග අපි දැන් සේවකයන් වැටුප දෙනවා නම් අපිත් යම් කැපකිරීමක් කරන්න ඕන කියලා අග්‍රාමාත්‍යතුමත් එකඟ වුණා. අපි ඉදිරියේදී අපේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් අනිත්‍යත් සමග සාකච්ඡා කරලා අපේ මාසික වැටුප අපි කොවිඩ් අරමුදලට ලබා දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොකද මේ වෙලාවේ අපි හැමෝම මේ කැපකිරීම කරන්න ඕන. හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වය නියුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද පෙරවරු වේ රැස්ුණා. ඒ කතානායක නිල නිවසේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී අද රැස්ුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්බන්ධන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක යන මහත්වරුන් සහ තලත අතුකෝරාල යන මහත්මියද ඊට සහභාගී වුණා. ඔවුන්ට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් වන ජාවෙඩ් යූසුෆ්, නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට සහභාගී වුණා. සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් සියලුම ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළ අතර ස්වාධීන කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්යසාධන වාර්තාවද මෙහිදී අවධානයට ලක් වුණා. එහිදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි දෙකක්ද මෙහිදී අවධානයට ලක් වූ අතර මැතිවරණ කාල සීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුල සිදු කරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබා දීම පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදු කළ යුතු බව එක් ලිපියක සඳහන් වුණා. එම අවස්ථාවේදී අදහස් දක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් කිහිප දෙනෙක් මෙවන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරු කිරීම පිළිබඳව කරුණු මතු කළ අතර ඒ අනුව මේ පිළිබඳව පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමටද මෙහිදී තීරණය කළා. එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානයට යොමු කරනු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකිවන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය කරනා. පසුව COVID-19 වසංගතයේ මෙරට පවතින තත්ත්වය හා එය වැළැක්වීමට රජයේගෙන ඇති පියවර මෙන්ම ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවරද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝව පැහැදිලි කරනු ලැබුවා. COVID-19 වසංගතය හමුවේ මැද
දිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සොයා බලා එම ගැටලු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවරද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. මේ අතර COVID-19 වසංගතයේ සමග රට තුල ඇති වී තිබෙන ජාතික ව්‍යසනයේ විසඳීමට පටු දේශපාලන වාසිනොතක සියලුම දේශපාලන පක්ෂ බෙහෙදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී හිටපු කතානායකවරයා විසින් අවධාරණයට ලක් කළා. එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටියා. පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුල පවතින කතාබහ පිළිබඳව අදහස් දක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි ව්‍යවස්ථාමය ගැටලුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ලෝටම බලපාන දරුණු වසංගත තත්වයක් පවතින මේ මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස තමන් සියලු පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කරුණු දක්වමින් අවධාරණය කළා. නැවත පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව සාකච්ඡා කළේ නැද්ද? ව්‍යවස්ථාදායක සභාවේ සීමාවේ ඇතුලේ න්‍යායපත්‍රය ඇතුලේ එහෙම දෙයකට ඉඩක් නැහැ. නමුත් අග්‍රාමාත්‍යරත් සම්බන්ධ වෙච්ච නිසා ව්‍යවස්ථාදායක සභාවේ රැසීමෙන් පසුව යම් සාකච්ඡාවක් ඇති වුණා. දැන් ඔබතුමාල කොහොමද හිතන්නේ නැවත පාර්ලිමේන්තුව කැඳවීම යුතුද? ඒක කතානායකතුමාට බලය තියෙනවා කියලා දැන් කතාවක් යනවා. ඒ ගැන මොකද ඔබතුමාලගේ මතය? මේ අප දකින්නේ ඇත්තට මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ යුතු දෙයක්. මම හිතන්නේ මේ සම්බන්ධව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඡාධිකරණයේ මතය අනිවාර්යයෙන්ම සිය යුතුයි. ඡන්දේ පැවැත්වීම ගැන ඔබතුමාගේ අදහස් මොකක්ද? මෙතන සාකච්ඡා වුණා නේද? අපි අපේ පැහැදිලි කරලා තිබෙන එක තමයි කොරෝනා තත්ත්වය මර්ධනය කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව මැතිවරණය පවත්වන්න සුදුසු වෙන එක තමයි අපේ අදහස. මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව යළි රැස් කිරීමේ පූර්ණ බලය මේ මොහොතේ ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි. අපේ රටේ ව්‍යවස්ථාව හැටියට හිටපු කතානායකතුමත් පිළිගන්න තියෙනවා එතුමාට පාර්ලිමේන්තුව කැඳවීම බලයක් නැහැ කියලා. පාර්ලිමේන්තුව කැඳවීමේ අභිමතානුසාරයේ බලය දැන් තියෙන්නේ අදිසි අවස්ථාවකදී ජනාධිපතිතුමාට පමණයි කියන එක පැහැදිලි. ඒ කාරණා සියල්ලම තියාගෙන ඒ කාරණා සියල්ලම නැති වුණා ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි කියන නීතිමය සංකල්පයක් ලෝකේ තියෙනවා. මොකද ඒකෙන් කියන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී රටක නායකයෝ ගන්න තීන්දුව සමහර වෙලාවට ව්‍යවස්ථාවෙන් පිට වුණත් ඒ තීන්දුව නොගත්තේ නම් ඇති වෙන්න තියෙන හානිය වළක්වා ගන්නට නම් ඒ තීන්දුව අරගෙන තිබෙන්නේ ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි අනුව ඒක ව්‍යවස්ථානුකූලයි කියලා කියන්නේ. මැතිවරණ කොමසාරිස්තුමාට අපි ගරු කරන්න ඕනේ මේ වෙලාවේ මැතිවරණ කොමසාරිස්තුමා ගන්නා වූ මේ අනගි මෙහෙයට. මොකද මේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් වෙනවත් එක්කම භූමිතෙල් ගහපු ගැරඬි වගේ ෂෙල් ටොක්ස් ගහපු මීයෝ වගේ දඟලන්න පටන් අරන් තියෙනවා. සමග ජන බේල් වලබේගිය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සුමන්දිරණලා හකීම්ලා ඔක්කොම ආයි පාරක් මැතිවරණ කලින් ඉඳ තියෙනවා. කොරෝනා වසංගතය පිළිබඳව තත්ත්වය හොඳ නැත්තම් ආයි පාරක් මේ මාසේ මුල් සතිය වෙනකොට තව දිනයක් දෙයි. හැබැයි මොන දිනය දුන්නත් ව්‍යවස්ථානුකූලව ඊළඟ මැතිවරණයට එන්නේ මේ නාම යෝජනාමයි. මේ නාම යෝජනා අවලංගු කරගෙන ඉන්න යටි කූට්ටු වැඩපිළිවෙලක් යනවා දැන්. ඒක හරියන්නේ නැහැ. කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් ඇති බවට වෛද්‍යංශ සහතිකයක් ලබා දෙන්නේ නම් ඕනෑම දිනයක මැතිවරණයට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. වෛද්‍යංශයේ සහතිකය ලබා දෙනවා නම් අපි ඕන දිනක සූදානම් මැතිවරණයකට මුහුණ දෙන්න. හැබැයි මේ ගන්න තීන්දුව රටේ ඉදිරි අනාගතයේ මිනී පෙට්ටිවල සහ මලමිනීවල ලකුණ පොහට්ටුව බවට පත් කරන්න එපා කියන එක අපි ඒ දේශපාලන පක්ෂයට සහ සංධානයට සඳහන් කරනවා. මොකද විශේෂයෙන්ම අපරාධ නීතිය යටතේ මිනී මරුමේ චෝදනාවට ලක් කරන්න පුළුවන් නිලධාරීන් මැතිවරණ කොමිසම ඒ වගේම වෛද්‍යංශ බොරු සහතිකයක් දුන්නොත් විද්‍යාත්මක නොවන සහතිකයක් දුන්නොත් දේශපාලන බලවතුන්ට යම් ලිංගතුභාවයක් දැක්වීම සඳහා එහෙමනම් විශේෂයෙන්ම නීතිය හමුවේ ක්‍රියා කරන්න පුළුවන් කියන එකත් අපි තා පැහැදිලිව සඳහන් කරනවා. මැතිවරණ කොමසාරිස්තුමාට ජූනි 2කින් එහා මැතිවරණ දිනයක් පත් කරන්න කිසිම නීතියෙන් බලයක් නැහැ. එතුමා එක එතකොට කවුරු වෙනුවෙන්ද ඒ දේ කරේ කියන එක අපිට සැකසංකා මතුවෙනවා. මොකද එතුමා කියනවා දැන් ඕන එක්කෙනට උසාවිය යන්න පුළුවන් කියලා. එතකොට ඇඟ බේරගෙන තමන් ජනතාවට උසාවිය යන්න මේ තීන්දුව ලබා දුන්නාද කියන එකේ සැකයක් මේ අවස්ථාවේ මතුවෙනවා. ජූනි 2කින් ඔබට පාර්ලිමේන්තු නොකැඳවා දිගින් දිගටම ආඥාදායකත්වයක් පවත්වාගෙන යෑම සඳහා මැතිවරණ කොමිසම මේ ක්‍රියාව තුලින් අවසරය ලබා දෙනවායි කියන එක පිළිබඳවත් අපි පිළිකුලෙන් හෙලා දකිනවා.
එබැවින් මේ නව දිනය අකුලාගත යුතුයි කියලා අපි කියා හිටියා. නමුත් මේ කාරණා පිළිබඳව අද වෙනකන් මැතිවරණ කොමිසම නිහඬයි. සාධාරණ නිදහස් මැතිවරණය සඳහා වූ වාතාවරණයක් දැනට අපි දකින්නේ නැහැ. රජයේ පාර්ශවයට තරඟ කරන අයට අවශ්‍ය පරිදි තමන් ගමන් බිමන් කරන්නටත් ඇදිරි නීති බලපත්‍ර ලබා ගන්නටත් පුළුවන්කම ලැබිලා තිබේ. බඩු බෙදාගෙන යනවා. ඒ වගේම රජය බෙදන ජනතාවට බෙදන මුදල් පවා රජයේ මන්ත්‍රීවරු අපේක්ෂකවරු සම්බන්ධ වෙමින් නොඑක් පළාත්වල කරන බව අපි දකිනවා. ඒ දැක දැක මැතිවරණ කොමිසම ඒ පිළිබඳව කිසි මැදිහත්වීමක් නොකර සිටීම පිළිබඳවත් අපි මැතිවරණ කොමිසමට චෝදනා කළා. ලෝක වෙළඳපොලේ ඍණ අගයක් ගෙන ඇති ඉන්ධන මිලේ වාසිය රටේ ජනතාවට ලබා දීමට රජ්‍ය වහ කටයුතු කළ යුතු බව සමග ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අවසාන වතාවට අපේ රටේ තෙල් මිල සංශෝධනය වුණේ ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසයේ. එදා බොරු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62යි. ඊයේ දවස වෙනකොට බොරු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 21 දක්වා අඩු වෙලා තිබෙනවා. 66% අඩු වීමක්. ඉතිහාසයේ කවදාවත් නැතුව ඇමරිකාවේ බොරු තෙල් බැරලයක මිල ඍණ අගයක් බවට පත් වෙලා තිබෙනවා. ලෝක තෙල් මිලේ මේ වගේ මහා කඩාවැටීමක් සිදු වෙනකොට ඇයි ඒකේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්නට වර්තමාන රජය අපොහොසත් වෙලා තිබෙන්නේ? අපේ රටේ දිහිවර ප්‍රජාව ත්‍රිවිල් රැකියාවේ නිරත වෙලා සිටින මෝටර්සයිකලයක් පාවිච්චි කරන පුද්ද විලනාම් කරන අය කුඩා කර්මාන්තකරුවන් පුංචි පරිමාණයේ ව්‍යාපාරිකයින් සමස්ත ග්‍රාමීය නාගරික ජනතාවට ඇයි මේ සහනය ඇයි මේ වරප්‍රසාදය ලබා දෙන්නට රජය වැලිවන්නේ? දැන් බලන්න අද දවසේ ඔක්ටේන් 92 පෙට්‍රල් අදටත් 137යි. මේක ලබා දෙන්න පුළුවන් 46කට. ඔක්ටේන් 95 පෙට්‍රල් අද 161යි. ලබා දෙන්න පුළුවන් 54ට. සාමාන්‍ය ඩීසල් අද 104යි. මේක දෙන්න පුළුවන් ජනතාවට 35ට. සුපර් ඩීසල් 132යි. මේක ලබා දෙන්න පුළුවන් 44ට. භූමි තෙල් 70යි. මේක ලබා දෙන්න පුළුවන් 23ට. මේ හැම එකකින්ම රජයට ලාභයක් හිමි වෙනවා. ඇයි මේ ලාභය රජය ලබා ගන්නවා වෙනුවට පොඩි මනුස්සයෙකුට ලබා නොදෙන්නේ? රටේ ජනතාවට ලබා නොදෙන්නේ? රජයෙන් ඉල්ලීමක් කරනවා මේ අසාධාරණ තත්ත්වයේ තවදුරටත් ක්‍රියාත්මක කරන්නට එපා. අත්නොමතිකව රජය තීන්දුව කළා තියෙනවා අවුරුද්දකට තෙල් මිල සංශෝධනය කරන්නේ නැති කියලා. මම පැහැදිලිවම කියනවා ක්‍රමානුකූලව මේ එක ලොක්ඩවුන් එක ඉවත් වෙමින් තිබෙන වෙලාවක කඩාවැටිච්ච ජන ජීවිත ගොඩනගන්න මේ තෙල් මිල පහත වැටීමේ වාසිය කරුණාකරලා අපේ රටේ පොඩි මිනිහට ලබා දෙන්න. මෙරට පවතින තෙල් ටැංකිය සංවර්ධනය නොකිරීමට හේතුව පසුගිය රජයේ ක්‍රියාකලාපයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අපි හැමදාමත් හිටිය ප්‍රතිපත්තිය තමයි අපේ ජාතික සම්පත් විශේෂයෙන්ම උපාය මාර්ගික ජාතික සම්පත් ආණ්ඩුව යටතේ තිබිය යුතුයි කියන එක. 2003 දී එවකට තිබ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි අපේ තෙල් ටැංකි විදේශිකයන්ට ලබා දීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. නමුත් අපි දැඩි මතයක ඉන්නවා මේ ටැංකි පිරිසිදු කරලා අපි තෙල් ගබඩා කිරීමට පාවිච්චි කළේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කළාට පස්සේ ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වරායන් අතර නැව් ගමනාගමනේ සිදු වෙන්නේ ශ්‍රී ලංකා වටා ගොසි ඉදිරියේදී මේ තෙල් ටැංකි භාවිතා කරලා ත්‍රිකුණාමල වරාය එම නැව් වලට ඉන්ධන සපයන වරායක් විදිහට සංවර්ධනය කර ගැනීම තමයි ආණ්ඩුවේ උපායමාර්ගය වී තියෙන්නේ. මේ තෙල් ටැංකි අද අපට භාවිතා කිරීමට යම් බාධාවක් ඇති වෙලා තියෙනවා නම් ඒට හේතු උනේ අප නෙවෙයි මීට කලින් හිටිය ආණ්ඩුවයි. මුළුමහත් රටම COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා එක්ව සිටින මොහොතක නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මෙම COVID-19 වෛරස පාලනයට ගෙන දී තිබෙන්නේ විශාල බාධාවක්. මේ වගේ ඕනතරම් දර්ශන අපිට පෙන්වන්න පුළුවන් ඔබට. එච්චරටම අපේ රටේ තැන් තැන්වල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. අපි රටක් විදිහට මේ ගත කරමින් ඉන්නේ COVID-19 වෛරසයේ අධි අවධානම් කාල සීමාව. ඒ කියන්නේ 6 වෙනි සතිය. ඔබට පේන ඔබ දකින්නවා ඔබට ඇහෙනවා දවසකට කොතරම්නම් රෝගීන් ප්‍රමාණයක් අපේ රටෙන් දැන් වැඩි වශයෙන් වාර්තා වෙනවද කියලා. ඒත් ඇතමුන් ආත්මార్థකාමී. ඒ නිසා තමයි මේ වගේ බරපතල තත්ත්වයක් තියෙනකොටත් ඇතමුන් මඩිය තර කරගන්න හදන්නේ තව පිරිසක් තමන්ගේ සුඛ විහරණය විතරක් හිතන්නේ. අපි පසුගිය කාලේ දිගින් දිගටම සියත ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ මේ ජාවාරම වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බව සහ මෙහි ඇති අහිතකර ඵල විපාක ගැන. ඇතමුන් සමාජ මාධ්‍ය තුළ
හිතන හිතන විදිහට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ආකාරයන් පිළිබඳ වීඩියෝ පටනෙකුත් කළා. ඒ හරහා ඔවුන්ගේ වෙබ් අඩවි තුලට වැඩි පිරිසක් ආකර්ෂණය කරන්නට උත්සාහ කළා වගේම ඇතමුන් ඒ ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන අලෙවි කරගන්නටත් එයම හේතුවක් කරගත්තා. මේ බරපතල තත්ත්වය කොතරම්ද කියලා අපි ඔබට පොලිසිය සම්බන්ධ කරගනිමින් සුරපුදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් කිව්වා. දැන් අපි මේ පිළිබඳව කටයුතු කරන ලංකාවේ ප්‍රබලතම ආයතනය දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාත් සම්බන්ධ කරගත්තා. ඔබව මේ පිළිබඳ වැඩිදුරටත් දැනුවත් කරන්නට ශ්‍රී ලංකා රජය තැබෑරුම් හලවල් නැත්නම් මත් වතුර විකුණන ස්ථාන දැන් සියල්ලම අනිවාර්යයෙන්ම වසා දමන්න කියලා නීති පනවලා තියෙන වෙලාවක අපි දකිනවා සමහර වෙලාවට ආරංචි වෙනවා මේ සමාජ මාධ්‍ය ජාලාවල නොඑක් ආකාරයෙන් තොරතුරු සහ ප්‍රචාරණ කටයුතු සිද්ධ වෙනවා gederidi කොහොමද මත් වතුර පෙරාගන්නේ කොහොමද ආදී වශයෙන් මෙය ඉතාමත්ම නීති විරෝධී සදාචාර විරෝධී කටයුත්තක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නියෝග නිකුත් කළා තියෙනවා මෙවැනි අය නීතිය රැහැනට හසු කර ගන්නට පුළුවන් වුණොත් වසර දෙකක බරපතල වැඩ සහිත දඬුවම් දීමට හැකියාවක් තියෙන බව දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අපි දැන් දකිනවා දැන් මේ මත් වතුර විකුණන ස්ථාන තැබෑරුම් වැසීමත් සමග ටිකක් ප්‍රවණතාවයක් ඇවිත් තියෙනවා මේ ගෙවල් වල පිරිස තමන්ගේම නිවසේ මේවා පෙරා ගැනීමට. බලනකොට මේ බේබදුකම මුළුමහත් සිංහල ජාතියටම ශ්‍රී ලාංකික ජාතියටම මහා සාපයක් මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී අපේ ඉන්න සමස්ත ශ්‍රී ලාංකික ජනතාව බොහොම වගකීමෙන් යුක්තව කටයුතු කරනු ඇතයි මං බලාපොරොත්තු වෙනවා. මේ දුම්පානය දුම් ඉරීම කියන එක බරපතල ලෙස මේ COVID-19 රෝගය ඇතිවීම සඳහා අඩුවැඩි වශයෙන් බලපානවා. COVID-19 වසංගතයේ කෙසේ වෙතත් මේ ශ්‍රී ලංකාවේ දිනකට 60 දෙනෙක් බිලි ගන්න මේ සිගරට් මාරයා බෝ නොවන රෝග සහ දැන් මේ වෙනකොට COVID-19 වාගේ බෝ වෙන රෝග සඳහා හේතුකාරක වෙලා තියෙන අඩුවැඩි වශයෙන් අපි සියලු දෙනාම දන්නවා සුදු ඇල්ලේ සිද්ධිය. එකම සිගරට් එක හුවමාරු කරගෙන බීපු 6 දෙනෙකුට මේ COVID-19 වසංගතය වැළඳිලා තියෙනවා. ශ්‍රී ලංකා රජය ඉතාම වැදගත් තීරණයක් ගත්තා බොහොම කාලෝචිත තීරණයක් ගත්තා මේ මත් වතුර අලෙවි හලවල් වසා තැබීම සඳහා අපි ඉතාම ගෞරවයෙන් සහ අවධාරණයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා රජයෙන් සිගරට්ද මේ කාලය තුල අඩුම වශයෙන් මේ කාලය තුල විකිණීම තහනම් කරන්න කියන ඉල්ලීම මම කරන්න කැමැති දුම්කොළ සහ මද්දේසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිතුමා වශයෙන් මේ විතරක් නෙවෙයි ඔබ දන්නවද දැන් කුඩු ගෙදරටම නොමිලේම ගෙනල්ලා දෙනවා ඇයි එහෙම වෙන්නේ කොහොමද එහෙම කරන්නේ අපි මේ ගැන කියනවා හෙට සවස 6 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ කහ මේ දවස්වල වෙළඳ පොලේ විතරක් නෙවෙයි ගෙදරකවත් සොයා ගන්න බොහොම අපහසුයි ඇතම් විට ඇතම් වෙළඳුන් කූට ලෙස කහ සංගවා තැබීමකොත් සිදු කළා හැබැයි සමහර විට අහන්නට ලැබුණා අපේ රටේ කහ නැද්ද කියලා ඒත් ඊට පිළියමක් දැන් සොයාගෙන තිබෙනවා ඉදිරියේදී හිගේකින් තොරව අවශ්‍ය තරම් කහ අස්වනු ලබා දීමට මිනුවන්ගොඩ වටිනා මහ ප්‍රදේශයේ ජනතාව දැන් සූදානම් ආදි කාලයේ සිට විෂ බීජ නාශකයක් ලෙස භාවිත කළ කහවලට අද වන විට ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ති වීම ආරම්භ වීමත් සමගයි. ආදි කාලයේ සිට විෂ බීජ නාශකයක් ලෙස භාවිත කළ කහ හිඟයක්ද මේ වන විට වෙළඳපොළ තුළ මතුව තිබෙනවා. කහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් පිළිබඳවත් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ කහ තොගය සොයා ගනු ලැබුවා මෙලෙස වැඩි මිලට කහ අලෙවි කිරීමට වෙළඳුන් පෙළඹීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කහ කුඩු කිලෝග්‍රෑම් 1ක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750ක් ලෙස දන්වමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පසුගියදා නිකුත් කළා කහ සම්බන්ධයෙන් වෙළඳපොළ තුල මතුව ඇති හිඟය සහ ඒවා විවිධ මිලවලට වෙළඳපොළේ අලෙවි වීම සැලකිල්ලට ගෙනයි මෙලෙස පාලන මිලක් පනවා ඇත්තේ මේ සියල්ල අතර අද අපට වාර්තා වුණේ රටේ කහ අවශ්‍යතාව සපුරා ලීමට මිනුවන්ගොඩ වටිනාපහ ප්‍රදේශයේ ගොවි ජනතා
ජනතාව සූදානම්ින් සිටින බවයි. වසර 20කට පෙර සිට මෙම ප්‍රදේශයේ ජනතාව කහ සහ ඉඟුරු වගා කර තිබෙනවා. මෙම ගොවි ජනතාව පෙන්වා දෙන්නේ නැවත කහ හිඟයක් ඇති නොවන ලෙස මෙවර කන්නේ කහ වගා කිරීමට බලාපොරොත්තු වන බවයි. කහ කියන මේ බීජයේ තියෙන අපිට ආහාරයට ගන්න කහවල තියෙන නියම කහ තියෙන අපේ කහවල. ඒක ඕනම තැනක කියන්න පුළුවන්. අපේ කහවල තමයි නියම බොර පැහැති කහ පාට තියෙන අපේ කහවල තමයි. අද කහ පාට කරලා තියෙනවා. ඉතින් හාල් පිටි කලවම් කරලා कोरोना वायरस से हमें अडु आदम लाभी सीलु दिना रकबला गैनीमट राज्य हेकिया अति बव हिटपु राज्य अमात्य कंचन विजयशेखर महता पवसनवा ए महता में प्रकाश कले मातरदि पवती माति हमु कटेक्वे में අපි දන්නවා ලංකාව පුංචි රටක් වුණත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් කාර්යසාධක බලකායත් ඒගත්තු තීන්දුව තීරණ පුංචි රටකට ගැළපෙන තීන්දුව තීරණ වලට වඩා ලෝකේ දියුණු රටවල් වලට ගන්න බැරි වෙච්ච තීන්දුව තීරණ කීපයක් අරගෙන තියෙනවා. බොහෝ රටවල් වල අපි දැක්කා ඇමරිකාවේ වගේ රටවල් වල මිලියන 20කට වැඩි පිරිසක් තමන්ගේ රැකියා අවස්ථා හිමි වෙනවා. ඔවුන්ගේ ජන ජීවිතය අඩාල වෙනවා. ඇමරිකාවේ ජනතාව පාරට බැහැලා ඇඳිරි නීති ඉවත් කරලා කොරෝනා වසංගතය කෙසේ වුණත් ඔවුන්ගේ ජන ජීවිතය අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලීම් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය හරහා ග්‍රාම නිලධාරීන් හරහා පළාත්පාලන නියෝජිතයන් හරහා සංවර්ධන නිලධාරීන් කෘෂි නිලධාරීන් එවැගේම සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය මේ සියලු නිලධාරීන් රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරලා ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් හැකියාව ලැබිලා තියෙනවා ආදායම් මාර්ග අහිමි වෙච්ච සියලු දෙනාම රැකබලා ගැනීමට ආණ්ඩුවක් හැටියට ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සමත් වෙලා තියෙනවා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කොහේ හරි තැනක රුපියල් 5000 දීමනා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් සමෘද්ධි සංවර්ධන දීමනා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වෙනත් පහසුකමක් වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් ඕනෑම් විදියකට ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය නිලධාරින්ගේ ඒ ඉල්ලීම කරන්න ඒ කිසිම කෙනෙක්ට දේශපාලන ભેදකින් තොරව කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපදේශ චක්‍රලේක නිකුත් කළ තියෙනවා ආණ්ඩුවක් හැටියට කොරෝනා මර්ධනයට රාජ්‍ය ගෙන යන වැඩපිළිවෙලට විපක්ෂය සහය ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා අනුරාධපුර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා තෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හරි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම හරි කරන්න ඕනේ මේ වෙලාවේ කොවිඩ් පරද්දීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග වලට සහයෝගය දක්වන්න. අපි රතුතරුවෙන් කරන්නේ ඒක. ඉතින් අපි දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ හරි සජිත් ප්‍රේමදාස මහත්තයලා හරි තනියෙන් පුද්ගලයෙක් දෙන්නෙක් කොයි කොහේ හරි මොනා හරි කරා ඇරෙන්න පක්ෂ ලෙස තීරණයක් අරගෙන ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග ආණ්ඩුව නෙමෙයි රට ගැන හිතලා. අපි කියන්නේ ඒකයි. අපි ඇන්ටි ගවර්න්මන්ට්. හැබැයි අපි ඇන්ටි නැෂනල් නෙමෙයි. අපි ආණ්ඩුව විරෝධී. හැබැයි අපි රටට විරෝධී जीवित අවදානම හෙලන්න එපා කියලා අපිට කියනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් ජනතාව සඳහා විහෙලි ආහාර ප්‍රදානය කිරීම සහ විස බීජ හරන උපකරණ බෙදා දීම පිළිබඳ තොරතුරුයි මේ. අනුරාධපුර අපි මිත්‍රෝ සමාජය විසින් තඹුත්තේ ගම මූලික රෝහලට විස බීජ හරන යන්ත්‍රයක් අද දින පරිත්‍යාග කර තිබෙනවා. දැනට පවතින කොරෝනා වෛරසයේ හේතුවෙන් මීගමු රෝහලේ දෙඩි සත්කාර එකකේ සඳහා රුපියල් ලක්ෂ 12ක් වටිනා ඇඳන් සහ මෙට්ට දලුව කොටුව ෆ්‍රෙන්ඩ්ස් ක්ලබ් සංවිධානය විසින් ප්‍රදානය කර තිබෙනවා. රට තුල ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අපහසුතාවයටපත් ගැබිනි මවුරන් සඳහා පෝෂණ ආහාර මල්ලක් ලබා දීමට වීදියවත්ත නීග්‍රෝ දහරාම විහාරස්ථානයේ විහාරාධිපති තෙප්පන් අවේ සුනීත ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කටයුතු කර තිබෙනවා. අඩු ආදායම් ලාභී ජනතාව සඳහා අම්බලන්ගොඩ සිංහ සමාජය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා. ගලහ නගරයේ වෙඩි වශයෙන් මහජනතාව ගැවසෙන පොදු ස්ථාන අද දින විෂ බීජ හරණය කිරීම සිදු කෙරුණේ මේ ආකාරයෙන්. ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල සේවක සංගමයේ මගින් COVID-19 රෝගීන් සඳහා අවශ්‍ය වන ඇඳන් සහ වෛද්‍ය උපකරණ තොගයක් මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය වෙත බහර දීම සිදු කළා.
COVID-19 පැතිරියාම වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංගයක් කොම්පඤ්ඤි වීදියේ මෙට්‍රෝ මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්වුණා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් මෙවැනි විට තැපැල් ප්‍රතිවත ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් මේ මාස 27 වන දින මැතිවරණ කාර්යාලය වෙත ලබා දීමට තැපැල් ප්‍රතිවරයා විසින් මෙවැනි විට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් ද්වාර ගැනීමේ අවසන් දිනයේ ලෙස නියම කර තිබූ මාර්තු මාස 17 වන දින වන විට ඒ සහතික කිරීමේ නිලධාරින් වෙත ලැබී ඇති සියලුම අයදුම්පත් මේ මාස 28 වන දින පස්වරු 4ට පෙර රාජ්‍ය ආයතන පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ රාජකීය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් මගින් බහර දීමට අදාළ ධාරින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. කඩේකඩු දකුණු වෙරළ තිරේ මුහුදේ සිට ගොඩබිමට ඩිංකි යාත්‍රාවක් මගින් ගෙනීමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් සිය බාහිරයට ගෙන තිබෙනවා. පලාකුළු රත්මල් ගහවැව ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත වගාලින්දකට වැටි සිටි අවුරුදු 7ක් පමණ වයසැති කෙනරක් ගල්කිරියාගම වනජීවී නිලධාරින් සහ පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා. කොරෝනා වෛරසය මර්ධනය සඳහා පනවා ඇති නීති උල්ලංඝනය කරමින් පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ගුරුවරයෙක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දහවනේ වූ සුඛෝපභෝගී මෝටර් රථයක ගෙන ගිය කිලෝග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක ගංජා තොගයක් එක් සැකකරුවෙක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. 2000 වර්ෂයේ පෙබරවාරි මාසයේදී පුද්ගලිකව වෙඩිතබා ඝාතනය කළ වැරදිකරුවන් තිදෙනෙකු හට අද දින බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය විසින් මරණ දඬුවම් නියම කළා. මේ දිනවල ඇතිවන වැසි සමග හටගන්නා අකුණු මකින් ප්‍රවේශන් වීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව කළුදා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මේ දිනවල බලපාන්නේ අන්තර් මෝසං කාල පරිච්ඡේදයේ. එතකොට මේ කාලේ සාමාන්‍යයෙන් දිවයින ආසන්නයේ තියෙනවා අපි මේකට කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා එකක්. එතකොට මේක දැනට දිවයිනේට දක්නු පසෙ වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ හේතුව නිසා ඉදිරි දින කීපය තුළ සබරගමුව බස්නාහිර දකුණු වගේ පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. සමහර තැන්වලට මේ පළාත්වල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්න තියෙන්නේ. එතකොට මේ වැසිත් එක්ක తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ජනතාව මේ පිළිබඳ විමසිලත්න ඉන්න කියලා තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මීට අමතරව මන්නාරමේ ඉඳන් කොළඹ හරහා මඩකලපුව දක්වාම තියෙන වෙරළ බඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවලත් වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙනවා. සමහර අවස්ථාවල මේ වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. තවත් දේශීය පුවතක් වෙතයි අවධානය. ඇදිරි නීතිය පනවන කාල සීමාව තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා පවසනවා. කොරෝනා වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේදී මීට ටික වේලාවකට පෙර නිමවට පත් වූ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ මහතා මේ බව පැවසුවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත බලය පවර්ලා තියෙනවා. ඇඳිරි නීතිය නොමැති කාලය තුල යම් ආකාරයකට ජනතාව අයිතු ලෙස හැසිරෙනවා නම් ඒ සම්බන්ධව කටයුතු කිරීමට විශේෂ විධි විධාන යටතේ ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙනු ලබන උපදෙස් යම් කිසි පුද්ගලෙක්
පිළිගන්නේ නැත්නම් ඇඳිරි නීතිය නොමැති කාලය තුල එම අය අත්අඩංගුවට ගැනීම හැකියාවක් තියෙනවා ඒ වගේම ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම මේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත බලය පවරමින් ලබා දෙන ලද එම නියෝගයට අනුව කටයුතු කිරීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කරනු ලබනවා ඒ නිසා ඇඳිරි නීතිය ඉවත් කළා කියලා ඒ ඉවත් කරපු ප්‍රදේශවල ඒ ඉවත් කරපු කාලය තුල තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙන්නට එපා හැම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය තබා ගන්න වාහනවල ගෙනියන්න පුළුවන් ප්‍රතිශතය පමණක් එම වාහන හිමියන් රියදුරන් එම වාහනවල සහායකින් ගෙනියන්න ඊට වඩා වැඩිපුර ගෙනියන්නට එපා කාර්යාරවලට කැඳවිය යුතු ප්‍රමාණය පමණක් කැඳවන්න එම කාර්යාල බලධාරීන් කළමනාකරුවන් ආයතන ප්‍රධානීන් කටයුතු කරන්න එවැනි ආකාරයට කටයුතු කළොත් පමණයි අපට මේ කොවිඩ් වසංගතය දුරු කරන්නට පුළුවන් වෙන්නේ ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ නිමාවට පත්වන්නේ අප යලි තමෝනේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි සුබ සම්භාවනාවක්